හැලෝ ගයිස් කොහමද යාලට එහෙනම් අද මගේ හෝම් ටුර් එක බලමු ලොකු ගෑන් නෙමෙයි පොඩි ගෑන් තමයි ඉතින් කැමති නම් එන්න අපේ ගෙදර එහෙනම් ඉතින් අපේ ගෙදර බලමු ඉතින් මේ විදිහට තමයි එළියේ තියෙන්නේ ඉතින් මෙතන නම් ආල ගොඩාක් වීඩියෝස් වල දැකලා ඇති ඉතින් මේ විදිහට තමයි ඉස්සරහා බිත්තිය තියෙන්නේ බිත්තිය මේ විදිහට අපේ ගුමුරු පැත්තේ ඉන්න නිසා දන්නේ නැහැ මේ විදිහට කැඩෙනවා පල්ලෙහා අර පොටි ගහලා තියෙන ඒවා කැඩෙන්න බලනවා ඉතින් ඒක තමයි මේ විදිහට සිමෙන්ති ගහලා තියෙන්නේ සිමෙන්ති අර ඩිසයින් එකක් විදිහට තමයි ගහලා තියෙන්නේ ඒක ඉතින් ගෙදරට ගොඩක් ලස්සන ලුක් එකක් දෙනවා ඉතින් රූම් 2 එක තමයි හැමෝම ඉල්ලලා තිබ්බේ ඒ වුණාට මං හිතුවා රූම් එකත් ඉතින් පොඩියට වීඩියෝ එකක් දානවට වැඩිය හෝම් 2 එකම දාමු කියලා ඉතින් ඉස්සෙල්ලාම මේ විදිහට තමයි එළියේ ඉඳලා බලනකොට පේන්නේ ඉතින් පොඩි ලිවින් රූම් එකක් තමයි පොඩි කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මේ බඩු ඔක්කොම තියෙනවා ඉතින් එහෙම තියෙනකොට ඉතින් බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි පුටු හත් හතරක් මේ විදිහට තියලා තියෙනවා කවුරු හරි ආවොත් තමයි ඒ පුටු අපි යූස් කරන්නේ ඉතින් ඉස්සෙල්ලාම තියෙන්නේ අපේ මාළු ටැංකිය ඊට පස්සේ තියෙන්නේ බබාගේ ටොයිස් ඉතින් එයාගේ ටොයිස් තියලා තියෙන නිසා තමයි අපිට ඒ පුටු දාන්න බැරි මෙතන ඉතින් බබාට සෙල්ලම් කරන්න ඉඩ ඕනනේ ඉතින් එයාගේ හයි චෙයාර් එයාගේ ජීප් එක ඒ වගේම එයාගේ කාර් ටොයිස් ඒ හැමදේම වගේ මෙතන තමයි තියෙන්නේ වැඩිපුර මෙතන තමයි එයා සෙල්ලම් කරන්නේ ඉතින් මේ පේන්ට්ස් ඔක්කොම අපේ බාපා තමයි ඩිසයින් කරේ ඉතින් මේ බැනර් පේන්ට් වලින් තමයි එයා මේ ටික හැදු පේන්ට් කරේ මේක මගේ වෙඩින් එක දවස්වල හැදුවේ දැන් අවුරුදු 4ක් වගේ වෙනවා මේ පේන්ටින් වලටත් ඉතින් හැම වෙලාවෙම ගෙදර හැදි වෙලා තියෙනවා කියලා නම් කියන්න බෑ ඒ කිව්වොත් බබාට මං චූටි කාලෙම පුරුදු කරලා තියෙනවා එයා ගත්ත දේවල් ගත්ත තැනින්ම තියන්න ඉතින් එයා ඒ දේවල් හරියට කරනවා තම පොඩි තමයි සමහර වෙලාවට හැදි වෙනවා නම් ඉතින් ලිවින් රූම් එක විතරයි හැදි වෙන්නේ එයා එතන සෙල්ලම් කරන නිසා ඉතින් මේ ක්ලොක් එක හැදුවෙත් බාප්පා නිකන් නෝමල් එකක් අරගෙන අපි මේ විදිහට වෙඩින් එක දවස්වල තමයි මේකත් කරේ ඉතින් මේක අතින් හදපු එකක් කියලා නම් ඒ කියන්නේ දැන් අර ඩස්ට් পেපර් වලින් හදපු එකක් කියලා නම් තේරෙන්නේම නැහැ ඒ විදිහටම ලස්සනයි ඒ තරමටම ලස්සනයි ඉතින් මේ පේන්ට්ස් කරෙත් ඒ බැනර් පේන්ට් වලින්ම තමයි ඉතින් බිත්ති නම් මේ විදිහට පල්ලෙහා ටික මේ විදිහට වෙලා තියෙන්නේ අර මං කියපු විදිහට මේ කුඹුරු අයිනේ නිසා වෙන්නේ නැති ටිකක් අර තෙත ගතිය වැඩි නිසා ඒක පොඩි ටික කැඩෙන්න බලනවා ඉතින් මේ විදිහ තමයි තියෙන්නේ ඉතින් ගොඩාක් ලොකු දේවල් නම් නැහැ පොඩි පොඩි දේවල් තියෙනවා ඉතින් මේ දේවල් වලිනුත් මම ගොඩක් සතුට වෙනා ඒ කිව්වොත් මම මේ ගිතට ගොඩක් ආසයි ගොඩක් ලස්සන වටපිටාවක් තියෙන නිසා ඉතින් මේ විදිහට මට පුළුවන් විදිහට මම මේ විදිහට ඩෙකරේට් කරලා තියෙනවා පොඩි පොඩියට ඉතින් එහෙනම් අපේ රූම් එක බලමු මේ රූම් එකෙත් මාස 6ක් වගේ තමයි වෙන්නේ පේන්ට් කරලා ඒ වුණාට ඒ පේන්ට් උනත් ඒ විදිහට හිතෙන්නේ නැහැ අර සුදු පාට වෙලා තියෙන දේ පේනවනේ ඒ ටිකත් දැන් කැඩෙන්න බලන්නේ පොටි ටික හොඳ වෝටර් ප්‍රූෆ් පේන්ට් තමයි මේ ගහලා තියෙන්නේ ඒ වුණාට ඒකත් හරි ගියේ නැහැ ඔයාලට මොනවා හරි අදහසක් තියෙනවා නම් කියන්න ඒ වගේ වෙන එකට ගොඩක් තෙත ගතිය තමයි තියෙන්නේ බිත්ති වල ඉතින් මේ තමයි මගේ පුංචි රූම් එක මම ගොඩක් ආසයෙන් තමයි මේක ඩිසයින් කරේ මේ විදියට මයි හස්බන්ඩ් එකතු වෙලා අපේ අයිඩියාස් දාලා හැමදේම වගේ අපිම කියලා හදාගත්තා මේ ලී වැඩ කරන කෙනෙක්ට කියලා තමයි මේ විදියට රැක්ස් ටික හදාගත්තේ ඉතින් ඒකේ අපේ කුරාණයක් තියෙනවා ඒ වගේම ඩෙකරේට් බඩුත් තියෙනවා ඉතින් මේ තුන නම් ගත්තේ කටෙන් තමයි ඉතින් ඒකත් හොඳ ලුක් එකක් දෙනවා බ්ලැක් වෝල් එකට ඉතින් මෙතනත් තියෙන්නේ අපි හොයල හොයල ගත්ත දේවල් තමයි ඉතින් මේ හස්බන්ඩ්ගේ පන්න කැමරාවකුත් තියෙනවා ඉතින් මේකත් හදවගත්තේ මේ හෙයා ඇසසරිස් ටික දාන්න ඉතින් ඒවා අර හැම හැ තියෙනකොට එච්චර ලස්සන නැති නිසා මේ විදිහට එකක් හදලා ගත්තා ගොඩක් ලොකු වියදම් නම් ගියේ නැහැ
මේක රැක් එකක් හදන්නම ගියේ 1500ක් වගේ තමයි මට හරියටම මතක. එහෙම නැත්තම් රැක්ස් දෙකකට 1500ක් වගේ ගියා කියලා තමයි හරියට මතක නැහැ මට. ඒ වගේ පොඩි මුදලක් තමයි ගියේ. ඉතින් මේ තියෙන මගේ ඩ්‍රෙසින් ටේබල් එක. ඉතින් මෙතන බෙඩ් සයිඩ් කවර් ටික මෙතන තියලා තියෙන්නේ. එතන දැන් දාන්න ඉඩ මදි නිසා. බබයින් නිසා ඉසෙනම් හරස් පැත්තට තමයි තියලා තිබ්බේ ඩ්‍රෙසින් ටේබල් එක. ඉතින් දැන් බබයින් නිසා ටිකක් යට ඉඩ ඕන නිසා මේ විදිහට දාලා තියෙනවා. ඉතින් මෙතන තියෙන මම හැමදාම ඩේලි යූස් කරන බෑග්ස් දෙක. ඒ වගේ මෙතන පවර් බැංක් එක තියෙනවා. අනිත් එක අනිත් බොක්ස් එක තියලා තියෙන්නේ හස්බන්ඩ් දැන් එළියට ගිහිල්ලා ආවට පස්සේ අර එමේ අර පර්ස් වොච් ග්ලාසස් එහෙම අර එමේ තියෙනවට වැඩිය මේ විදිහට බොක්ස් එකක් තිබ්බහම කී ඒකේ දාලා තියන්න පුළුවන්. ඒ හින්දා අනිත් එක බබාගේ පවුඩර් වරෝ මේවා දාලා තියෙන එක. ඉතින් මේ තියෙන මගේ වෝඩ්‍රොප් එක. මෙතන තියෙන ෂූ රැක් එකයි ඩස්ට්බින් එකයි රූම් එකේ තියෙන. ඉතින් එතන උඩට කරලා තමයි අර ස්ප්‍රේ කරන මැට් එක තියලා තියෙන්නේ. ඉතින් මගේ පුංචි රූම් එක මේක තමයි. ගොඩක් අසාවෙන් තමයි මේක කරේ. ඔයාලත් කැමති නම් කමෙන්ට් එකක් කරන්න. අනිත් එක මෙතන ටයිල්ස් නෙමෙයි රූම් එකේ අල්ලලා තියෙන්නේ මේ සිමෙන්ති වලින්ම තාත්තා කරපු එකක්. හැම මහනේ ටයිල්ස්ද කියලා ඒ උනාට ටයිල්ස් නෙමෙයි. ඉතින් අනිත් රූම් එක තමයි මේක. මේ අම්මගේ තාත්තගේ රූම් එක. ඉතින් මේ විදිහට තමයි රූම් එක තියෙන්නේ. ඉතින් මේ බොක්ස් එක මේ මේස උඩ තියලා තියෙන බබා නගින්න නැතුව බබා මේසෙන් නැගලා අර ෆ්ලග් පොයින්ට් එක අල්ලන්න බලනවා ඒ හින්දා. ඉතින් මේ තියෙන්නේ ෂෝකේස් එකක්. ඒක උඩ තියෙන්නේ මේ පරණ ටීවී එකක්. LED ටීවී ආපු කාලේ පළවෙනි ආපු දවස්වලම ගත්ත එකක්. තාම වැඩ කරන එක. ඉතින් අම්මලගේ රූම් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක ෂෝකේස් එකක්. ඒක එහෙම වහලා තියෙන බබා ග්ලාස් වලට ගහන නිසා. ඉතින් මේකේ තියෙන අපේ ග්ලාස් බඩු ඔක්කොම. ඒ වගේම බබා තාම සෙල්ලම් කරන්න ගත්තේ නැති ටොයිස් එහෙම මේක ඇතුලේ තමයි දාලා තියෙන්නේ. ඉතින් මේක මේ විදිහට වහලා තියෙන එක සේෆ්ටි. ඉතින් ඊට පස්සේ අපේ ලිවින් රූම් එකෙන් ඇතුලට මෙනකොට මේ විදිහට ඩයිනින් රූම් එක තියෙනවා. මෙතන තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රොනික බඩු. ෆ්‍රිජ් එක, ඒ වගේම අපේ ලොකු රයිස් කුකර් එක, කොෆි මැෂින් එක, අවන් එක, ඒ වගේ ඉලෙක්ට්‍රොනික බඩු ටික තමයි තියෙන්නේ මෙතන. ඉතින් උඩම තියෙනවා කුරාණය, ඒ වගේම තොප්පි. අනිත් එක අයියගේ ෆුට්බෝල් මැච් වල ගත්ත කප්ස් තියෙනවා. ඉතින් මේ දිහේ තමයි ඩයිනින් රූම් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි කෑම කනකොට දාන මැට් එක. ඉතින් ඒ තියෙන්නේ වහලා තියෙන බබාගේ ස්ට්‍රෝලර් එක. දැන් යූස් වෙන්නේ නැති නිසා එයාගේ බයිසිකලේ තියෙනවා මෙතන. ඉතින් ෂූරක් එකත් මෙතන තමයි තියෙන්නේ බබා අර අදින් නැතුව තියන්න. ඉතින් මේ විදියට පළතුරු එයාගේ බිස්කට් අරව මේවා අවන් එක උඩ බාස්කට් එකේ දාලා තියෙනවා. ඉතින් මේ තියෙන අවන් එක ඇතුලේ බබාගේ එක්ස්ට්‍රා ගේන කිරිපිටි, සමපෝෂ, ඒ වගේ ඓට්ස් අරව මේවා. ඉතින් මේ තියෙන්නේ අයියෝ චූටි කාලේ මැජික් බෝල් අරගෙන තියෙනවා. ඒ මැජික් බෝල්ස් තමයි තාම තියෙන්නේ වතුර මාරු කර කර තියාගෙන ඉන්නවා. ඉතින් මෙතන අපේ ඉලෙක්ට්‍රොනික පට් ටික තමයි තියෙන්නේ. මේ තියෙන කොෆි මැෂින් එකක්. ඔයාලා දන්නවනම් මේකේ කැප්සූල්ස් ගන්න තැනක් මට කියන්න. ඇයි කිව්වොත් දන්න කොහෙද ගන්න කියලා ගාල්ලේ සීෆී කියන ෆුඩ් සිටි එකේ මම දැකලා තියෙනවා. ඒත් දැන් නම් දැකලා නැහැ. දැන් අලුතෙන් ගිහලා හොයනකොට තිබ්බේ නැහැ. ඒ හින්දා ඔයාලා දන්නවනම් කියන්න. ඉතින් මෙතන තියෙන බබාගේ බඩු ටික මේ කෝණ එකෙම. එයාගේ ප්ලේට්ස්, බෝතල් ඒ හැමදේම මෙතන තියෙන්නේ. එක්ස්ට්‍රා ගේන විම්, සබන් අරෝමේ ඔක්කොම. ඉතින් මේ තියෙන ෆ්‍රිජ් එකේ, මේ ෆ්‍රිජ් එකටත් මගේ වයස මැති, මං චූටි කාලේ තමයි අරගෙන තියෙන්නේ. ඉතින් පල්ලෙහා තියෙන්නේ බබා යූස් කරන්න නැති දැන් පුටු එහෙම. එයාට දැන් ඒක පාවිච්චි කරන්න බැරි නිසා එහෙම අතට කරලා දාලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ විදිහට තමයි. එතනම තමයි අපේ බාත්รูම් එකක් තියෙන්නේ. බාත්รูම් එකේ තමයි වොෂින් මැෂින් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ අපේ කිචන් එක. සෝරි, කිචන් එක නම් හැමෝම දැකලා ඇති. මම ගොඩාක් රෙසිපීස් අරව මේවා ෂූට් කරන්නේ මෙතන. ඉතින් මේ විදිහට තමයි කිචන් එක තියෙන්නේ. ඉතින් මේවත් අවුරුදු 4ක් වගේ වෙනවා පේන්ට් කරලා. ඒ හින්දා දැන් ලබන අවුරුද්දේ අයියගේ වෙඩින් එකට තමයි ආයි මේක වෙනම විදියට පේන්ට් කරලා වෙනස් කරන්න අයිඩියා එකක් තියෙනවා. එහෙම අයිඩියා
එහෙම පින්ට් කරනකොට මම ආලට ඒවත් ෂෙයා කරගන්නම් ආලත් එක්ක. ඉතින් මේ තියෙන්නේ කුස්සිය බබාගේ බඩ ටික තියෙන මේ රැක් එකේ උඩම. ඉතින් මගේ පුංචි කුස්සියත් මේක තමයි. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න. ඉතින් මගේ පුංචි ගෙදර මේක තමයි. room tour එක ඉල්ලපු හින්දා තමයි home tour එකම දැම්මේ. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.